At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ධාරානිපාත වර්ෂා මැද්දේ මෙවර මැයි පෙළපාලිවල ආකර්ෂණීයම මැයි පෙළපාලි අපිට පවත්වන්න පුළුවන්කම ලැබුණා. කිලෝමීටර් 6හමාරකට වැඩි ප්‍රමාණයක් එකම හිස් ගොඩක් බවට පත් වෙමින් අපිට ඒ අවසන් කරගන්න පුළුවන්කම ලැබුණා. අපිට අවශ්‍ය තරම් පහසුකම් සපයන්න බැරි වුණා. සමහර බස් රථ ආපස්සට හැරිලා ගියා මහනුවර නගරයටවත් ඇතුල් වෙන්න බැරුව. සමහර බස් රථ අතරමඟ කැඩුණා. මත්පැන් අවම මැයි රැලියක් තිබුණා නම් ඉතිහාසයේ ඒ තමයි මහනුවර පැවැත්වුණු මැයි රැලිය. ආණ්ඩු බලය නැතුව අපි කරපු මැයිදින පෙළපාලියක් විදිහට තමයි අපි ඒක ඇත්තරම දකින්නේ භාගයක් අපිට ආණ්ඩුව තිබුණේ සමහර දේශපාලන පක්ෂ කියලා තියෙනවා මේ ඊළඟ පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකත්වය දෙන්න ඒ ගමෙන් බස් රථයක් ගේන්න කියලා මේ මැයි රැලිය තක්සේරු කරන්නේ ජනතාව විහිදී ගිය ආකාරයත් එක්ක ඒවා පිළිබඳව අපි මධ්‍යමකාර සභාවේ ඒ සාකච්ඡාව ගෙනියයි එහෙම විශේෂ දෙයක් හිතුනේ නැහැ. වැඩිම සෙනක දැක්කේ ගිය ජනාධිපතිවරණේ තමයි. නමුත් අපි පෙරදුනානේ. ඒක පක්ෂේ කට්ටියනේ ඉතින් හිටියේ. ඒ කට්ටියත් ගැටපෙඩාව නැත්නම් ගැටපෙඩිය ගෝල් ෆේස් එකට ආව නම් කොහොමද සතුටු නැද්ද? සතුටු වෙන්නේ. ඔක්කොම එකතු වුණා නම් අතිවිශිෂ්ටයි. මේ පැත්තේ ඉන්න മന്ത്രിවරු අද උදේත් ඒ අය අදහස් ඉදිරිපත් කරන්නේ. අපි එකතු වෙලා යමු නැත්නම් පරදිනවා කියලා ඒගොල්ලෝ කියනවා. මේන සෙනකට අපිට තුවක්කු ටිකක් දුන්නා නම් මේ ටික ඔක්කොම මරලා ගන්න පුළුවන් කියලාත් කියන්නේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී කතාවක් නෙවෙයිනේ. ලක්ෂ 20ක් නම් ආවේ නෑ. බොරු කියන්න බෑනේ. ලංකාවෙන් ගිහිල්ලා තියෙන්නේ මම දන්න විදිහට බස් 10000 ගාණක් තමයි. බස් එකක සාමාන්‍යයෙන් 50ක් දැම්මත් ඉතින් ලක්ෂ 5යි ගාණක් විතර තමයි ලංකාවේ සියලුම රැලි වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. කවුරුත් එළවල සතුටු වෙන කට්ටියක් නෙවෙයි අපි. ඒ අය නැවත හෙට හරි එන්න සූදානම් නම් සාකච්ඡා කරලා ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. අපි හැම අවස්ථාවක් ආවොත් ඒ අයට නිසාධාරණීෂ්ඨ කරනවා. හිටපු ජනාධිපතිතුමා පළවෙනි වතාවට ගිහිල්ලා වෙන පක්ෂයක ස්ටේජ් එකකට නැද්ද? අපිට ඒකයි තියෙන කනගාටු. සයිත් ප්‍රේමදාසතුමාට ගිහිල්ලා එළිය ගිහිල්ලා කතා කරපුවාම නායකය එළියට යවන්න. ඒකට පල්ලෑ මිනිස්සු තමයි ඔක්කොම එකතු වෙලා වැඩ කරේ. හැබැයි අද බුද්ධික පදේක මාත්‍යලා ප්‍රායසභා මන්ත්‍රීවරු ඒ අයට යන්න එනවන් නැති වෙලා තියෙනවා. මේක තමයි මේ ප්‍රායස ප්‍රාදේශීය දේශපාලඥයන්ට උඩ කට්ටිය එකතු වෙනකොට හම්බෙන ඉරණම්. අපි මහින්ද රාජපක්ෂතුමාට වැඩ කරපු අය. තුමෝනේ අපිට කිව්වේ ගිහිල්ලා වැඩ කරන්න කියලා මහින්ද රාජපක්ෂතුමා කිව්වා. අපි කොහොමද දෙන්නේ? මේ ආපව තව මාසයක් විතර ආපව ඕන වුණාම නායකත්ව අපි කොහොමද වැඩ කරන්නේ? අපි පක්ෂ දානන්නද කියන්නේ? අනිවාර්යෙන් වෙනවා. මේ පක්ෂයේ නැකත හොඳයි, කේන්දරේ හොඳයි, ඝන පිහිටවල හදලා තියෙන්නේ. ওই ඩාලි පාර දිහා එන්නේ නැහැ අපි කියලා කියපු කට්ටිය ආය සමාජිකත්වයේ අරගෙන ආව. හෙට වෙන්නේ මේකෙන් යන කොටම මේ පැත්තට එන එක තමයි.